ආයුබෝවන් සුබ උදෑසනක් මගේ යාළුවන්ට දවසේ වැඩ ටික පටන් ගන්න කලින් යමුද වත්ත වටේ පොඩි රවුමක් පහුගිය දවස් ටිකේම වැස්සක් තිබුණෙම නෑනේ නියගේ වගේ පෑවුවනේ ඉතින් මමයි නන්දුයි ඒ දවස් ටිකේම කලේ මල්ගස් මැරෙන්න දෙන්නේ නැතුව කොහොම හරි ඒව රැක බලාගත් එක इतिम वतुर दानवा लिंद लंगट गिहिं बालनवा लिंदे वतुर तीनवाद कियला आय वतुर दानवा लिंद दिहा बालनवा ऐ इतिम लिंदेत वतुर गोडा कडु वेला नितिबुने कोहमारी इतिम मटत वडा हुंदट नंदु मेयालव बला गत्त निसा ओन्न वैसिवारवाल देख तुनाय गिये मे गोल्लो आपाव लस्सनट मल पुरोगन हिनावेवि इन्नवा මං හැමදාම කරන්නේ උදේට පොඩි රවුමක් යනවා වත්ත වටේම ගිහිල්ලා මල් දිහා ටික වෙලාවක් බලාගෙන ඉන්නවා හිතට දැනෙන්නේ පුදුම සැනසෙල්ලක් ඉතින් මං අද හිතුවා ඔයාලටත් මගේ මල් ටික පෙන්වන්න ගොඩාක් යාළුවෝ මගෙන් ඇහුවා මං මල් වලට දාන පොහොර මොනවද කියලා ඇත්තටම මල්වලට විශේෂ පොහොරක් තියනවා දාන්න. ඒක හැබැයි හැමදාම උදේ හවස දාන්න ඕනේ. ඒ මොකද්ද දන්නවද? ආදරේ. මේවට හොඳට පණ තියනවා මේගොල්ලෝ හුස්ම ගන්නවා. මේ පුංචි පුංචි මල් පැලවලට මේ ලෝකේ තියෙන හොඳම පොහොර දැම්මත් වැඩක් නැහැ මේගොල්ලන්ට අපි ආදරේ දුන්නේ නැත්තම්. මෙයලාගෙන අපි හොයලා බලන්න ඕනේ උදේ හවස චුට්ටක් මේගොල්ලොන්ව බලන්න ඕනේ අතපත ගන්න ඕනේ ඒ අතරතුර නිල් කැටයි දම් කැටයි පොහොර සති දෙකකට වතාවක් දාන්න එතකොට මේගොල්ල මේ විදිහටම ඉනාවෙවි ඉන්නව දිගටම ගොඩාක් අය කරන්නේ පාරේ අනකොට එනකොට ලස්සන බැලතවානක් එහෙමත් නැත්නම් මල් තියෙන තැනක් දැක්ක ගමන් ටක්කාලා ගිහිල්ලා ආසාවට ගන්නවා. ගෑනුව අපි කොහොමත් ඉතින් මල් වලට ආසයිනේ. ඊට පස්සේ ඔන්න කොහොම හරි ගෙනල්ලා පෝච්චි එක හරි නැත්නම් ඒ කවරි පිටෙම්ම හරි තියෙනවා. ඊට පස්සේ ඉතින් ඒක ගැන බලන්නේ නැහැ. ටික දවසක් ගියාට පස්සේ කියනවා අයියෝ ගේනකම් විතරයි ඒගොල්ලෝ විශේෂ පොහොරක් දානවද දන්නේ නැහැ. මේ මොකද්ද මන් දන්නේ හොඳ නැහැ රටේ නැති කතා. ඉතින් මාසයක් විතර යනකොට මල් පැලේ මැරිලා යනවා. ඉතින් අපරාදේ සල්ලි. අපේ දැන් අපේ වයිෆ්ලා ගොඩක් වැඩට යනවනේ. ඉතින් එයාලට ඇත්තටම අපි මල් පැලයක් හරි මල් වගාවක් හරි කරනවා නම් කල්පනා කරන්න ඕනේ ඒ වෙනුවෙන් යොදවන්න කාලයක් තියෙනවද කියලා. ඇත්තටම කාලයක් නැත්තම් අපිට පුළුවන් බොහොම සීමිත මල් ගහක් දෙකක් හදලා ඒක බලා ගන්න ලොකු දේවල් කරන්න යන්න නැතුව මොකද සල්ලි අපරාධනේ නැත්තම් සල්ලිත් අපරාධේ ඊට පස්සේ දුකත් හිතෙනවා ඒවා මැරුණාම ඒ නිසා මන්නම් හිතන්නේ ඒ වැඩේ කරන්න කලින් අපි කල්පනා කරන්න ඕනේ මේකට අපිට වෙලාවක් දෙන්න පුළුවන්ද කියන එක වෙලාවක් නැත්තම් බොරුවට සල්ලි නාස්ති කරගන්න එපා කියන එක තමයි මගේ නම් පෞද්ගලික අදහස අද ලස්සන ලොකු නෙළුම් මලක් පිපිලා තිබුණා. ස්වභාවිකවම පිපිච්ච නෙළුම් මලක් පූජා කරන්න ලැබෙන්නේ ඉතින් බොහොම කලාතුරකින්. නැත්තම් අපි පුප්පලනේ පූජා කරන්නේ. හැබැයි ඉතින් නෙළුම් මල කොච්චර ලස්සන වුණත් එක මොහොතකින් නෙළුම් මලේ ලස්සන පරාද වෙන තැනක් පෙන්වන්නද? දැක්කද බුදු පියාණන් වහන්සේගේ මූණ ළඟදී මේ නෙළුම් මලේ ලස්සන පරාද වෙන විදිහ? ඇයි අර කවියකුත් තියෙන්නේ සම්මා සම්බුදු සමිතුගේ මුහුණේ ලස්සන වෙන කිසි මලකත් නැහෙනේ කියලා? ඔන්නේ ඉතින් මම්මගේ මිදුල තිබ්බ මල් පුළුවන් උපරිම විදිහට ඔයාලට පෙන්නුවා. දැන් මං ආවා කොරටුව පැත්තට. බලන්නකෝ අර කහ මල් වැල කොරටුව පැත්තටත් ඇවිල්ලා.
වැස්ස කාලේ පටන් ගත්තෙ හින්දා ආයෙත් මට මගේ කොරටුවේ වගා කටයුතු පටන් ගන්න පුළුවන්. ඉතින් නන්දුයි මමයි කතා වුණා අද ඉඳන් අපි කොරටුවේ පැල ටික වවන්න පටන් ගමු කියලා. මොකද ඉස්සරහට වැස්ස කාලේ ඉන්න නිසා අපිට ලොකුවට වතුර දාන්න ඕනෙත් නැහැනේ. ඉතින් ගිය දවස් ටිකේම විශේෂයෙන්ම නන්දු කරේ ගොඩාක් මේ කොරටුව අස්පස් කරලා උදළු ගාලා පාත්‍ති හදපු එක. රත්තරනුත් ගොඩාක් උදව් වුණා මේ වැඩවලට. ඉතින් කොරටුව පිළිවෙලට අපිට ඕන විදිහට අස්පස් කරගත්තට පස්සේ අද ඉඳන් අපි කොරටුවේ වැඩ කරනවා. කොරටුවේ වැඩ කරනවායි කියන්නේ අද ඉඳන් අපි එළවලු වගා කරන්න පටන් ගන්නවා. අද දවසෙත් කොරටුවේ උදළු ගන්න චූටි කොටසක් ඉතුරු වෙලා තිබුණ නිසා මං නන්දුට කිව්වා ඔයා ඒ වැඩේ කරන්න මම මැටි කුස්සියෙම ඉඳන් කන්න මොන හරි ලෑස්ති කරන්නම් කියලා. ඉතින් මං අද හදන්නේ කොරටුවට ආපු ගමන්ම දවල්ට කන්න මොන හරි ලෑස්ති කරගන්න. මැටි වලන් හොදන්න මෙන්න මේ පොල් මුඩු තරම් හොඳ දෙයක් තාම නම් මට හම්බුන්නේ නැහැ. ගහෙන් ඉබේටම වැටෙන පොල් අපි කඩන පොල් වලට වඩා හොඳයි කියලායි මට හිතෙන්නේ. පොල් ගහට අපි කප්රුක කියන එක සාධාරණයි නේද? පොල් මුඩු, පොල් ලතු, හනසු මේ හැම දෙයක්ම ප්‍රයෝජනෙට ගන්නවා. අන්තිමේදී කඳක් తీරලා අරගෙන මුළු ගෙදරම බර එයාටම දෙනවා. ඔක්කොටම කලින් මගේ අර රෝස පාට මල් මල් චීත්‍ය ඇඳ ගන්න ඕනි. එතකොට තමයි ගැමි ගැම්ම ඇඟට එන්නේ. අනේ මන්දා ඉතින් මගේ විකාරවලට වෙලාවකට මටම hina. නන්දුත් ඉතින් උදළු ගගා hina වෙවි ඉන්නවා මට. උයන්න කුස්සියට යන්න කලින් මල් පැලයි වල් පැලයි ඔක්කොම එකට දාලා මේ වගේ මල් පෝච්චියක් හදාගන්න ඕනේ. එතකොට තමයි කුස්සියේ වැඩි ටික මට ලස්සනට නිදහසේ කරගන්න පුළුවන්. මං නන්දුට කිව්වා අද දවල්ට උයන්න මඤ්ඤුකාලයක් ගලවලා දෙන්න කියලා. ඉතින් මේ මඤ්ඤොක්කවල හොඳට පිටි තියෙනවා. අපි ඉතින් මේ දවස්වල මඤ්ඤොක්කා ගලවලා ඒ දඬු ටික ආයේ හිටවන ගමන් තමයි ඉන්නේ. මගේ යාළුවන්ට මම හැමදාම සඳුදාට කෑම රෙසිපි එකක වීඩියෝ එකක් ගේන නිසා මං අද හදන කෑමවල නම් රෙසිපි එක දෙන්නේ නැහැ. ඒ වෙනුවට අපි අද පොඩ්ඩක් කතා කර කර ඉමු. අද මං හිතුවා රෝස කැකුළු යන්න. ඉතින් හාල් එකටම මම ඕලු හාල් මිටවල් දෙකකුත් දානවා. එතකොට බත් එකේ රස වගේම ගුණත් ගොඩක් වැඩි වෙනවා. ඔයාලට පුළුවන් කීරි සම්බා සුදු හාල් උනත් රයිස් කුකර් එකේ උයනකොට ඕලු හාල්, මිනීරි ඇට, රතු කව්පි, මුං ඇට උනත් මේ විදිහටම බත් එකට දාලා උයා ගන්න. හැබැයි ඉතින් ටිකක් ප්‍රමාණයෙන් ලොකු ධාන්‍ය වර්ග කියන්නේ මුං ඇට කව්පි වගේ දානවා නම් කලින් දවසේ රැට ඒක පෙඟෙන්න දාලා තියාගන්න. එතකොට අපිට නොදැනීම අපි ධාන්‍ය වර්ගත් ආහාරයට ගන්නවා. ගින්දර ටික අපරාධ නිසා කේතලෙත් එහා ලිපිට කරලා මම් පොඩ්ඩක් ආවා මට ඕන දේවල් චුට්ටක් අරගෙන යන්න. ඉතින් තාම කොරටුවේ නම් ලොකුවට වගාවක් නැහැනේ. අදනේ පටන් ගන්න. ඒ වුණාට අවශ්‍ය රම්පේ කරපිංච ටික, කමු මිරිස් ටික, ගොටුකොල ටිකක් එහෙම මං වත්තෙන්ම කඩා ගන්නවා. කඩවල් වල විකුණන්න තියෙන පලා වර්ග වලට ගොඩාක් පොහොර බෙහෙත් ගහනවා. ඒ නිසා පලා වර්ග නම් පුළු පුළුවන් විදිහට ගෙදරම වවා ගන්න එක හොඳයි. අපේ ගෙදර නම් පලා වර්ග ඇත්තටම පිටින් ගේන්නේ නැහැ. ගොටුකොළ, කංකුම්, මුකුණුවැන්න, කෝප්පකොළ, තෙබුකොළ,
කතුරුමුරුංගකොළ අගුණුකොළ විතරක් නෙවෙයි හාතවාරිය පෙනේල වගේ කැඳ වර්ග හදන කොළත් අපේ වත්තේ වගා කරලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි පැෂන් දළු, ඇම්බරෙල්ලා දළු, කොස් දළු වගේ දේවලුත් මම පාවිච්චි කරනවා මැල්ලුම් වෙනුවට. ඇයි දෙයනේ මඤ්ඤොක්ක කොළ මැල්ලුම? අම්මෝ, මේ මැල්ලුමට ගහන්න පුළුවන් මැල්ලුමක් මේ මුළු ලෝකෙවත් තියෙනවද? එච්චරටම රසයිනේ. දැනට හොයාගෙන තියෙන පරීක්ෂණ වලට අනුව නම් අපි නිතරම පාවිච්චි කරන බලා වර්ග තියෙන කංකුම් මුකුණු වෙන ගොටුකොළ වගේ දේවල් ඒවට වඩා පැෂන් දළු වල කතුරු මුරුංග කොළ වල එතකොට මඤ්ඤොක්ක කොළ වල විටමින් ප්‍රමාණය වැඩි කියලා තමයි හොයාගෙන තියෙන්නේ. ඉස්සර ගෙදර ඉන්න කාලේ ඉතින් අපි කොළඹ ආයෙනේදී ඒ කාලේ අපිට තියෙන හොඳම පලා වර්ගය කියන්නේ වැඩියෙන්ම ගුණ තියෙන පලා වර්ගය කියලා අපි හිතන් හිටියේ කංකුණුයි මුකුණුවැන්නයි ගොටුකොළයි. ගොටුකොළ නම් පැත්තකින් තියන්නකෝ, කංකු මුකුණුවැන්න කිව්වම අපි හරි ආසයි. ඉතින් කවුරු හරි අපිට ගමේ ගමකදී හරි කවුරු හරි හම්බ වෙලා කිව්වොත් අපි පැෂන් දළු කනවා, තෙබු කොළ කනවා, කෝප්පු කොළ කනවා කියලා මම උනත් අහපු කාලයක් තිබුණා. ආ, ඒවත් කනවද? ඒව කන්න පුළුවන්ද කියලා අහපු කාලයක් මටත් තිබුණා. ඒකට ඉතින් දැන් නම් මන් නොකන්නේ තනකොළ විතරක්ද කොහෙද? ඇත්තටම එච්චරටම පලා වර්ග කැවෙනවා. ඔය එකී නොකී මේකී ඕන තරම් පලා වර්ග මේ පැතිවල නම් හොයාගන්න තියෙනවා. තැල් කොළ, කෝවක්ක කොළ, අනේ අම්මේ දැන් නම් මට ඒවා මතක් වෙන්නේ නැහැ. කොහොම හරි මං ගොඩාක් පලා වර්ග මේ වෙනකොට කෑමට ගන්නවා. වෙලාවකට මං කල්පනා කරනවා, අයියෝ වරුණියෝ ඔයාගේ ජීවිතේ සචිත් නිසා වෙනස් වෙච්ච තරමක් කියලා. යාළුවෝ කීප දෙනෙක්ම මගෙන් අහලා තිබුණා මේක ඇත්තයි හිරමනේ එකට තියෙන මේ බංකුව වගේ එක කොහෙන්ද ගත්ති කියලා. මේකනම් මං ගත්ති කුරුණෑගල පොළ ළඟදී. කුරුණෑගල පොළ ළඟදී තියෙනවා. එතකොට පාරවල් ලයිනේ තියෙනවා. දැන් සමහර කඩවල් වලත් මං හිතන්නේ මේක තියෙනවා. එච්චර ලොකු ගානකුත් නෑ, හැබැයි ගොඩාක් වටිනවා. පැන්ට්‍රි කපෙට්ස් ගහලා පොෂ් එකට තියන් ඉන්න කිචන් එකේ වගේම මගේ මේ පුංචි මැටි කුස්සිය වැඩ කරද්දිත් වැඩ ටික පිළිවෙලට කරන එක මට ලොකු සතුටක්. උයනකොට අපිට ඕන කරන හැමදේම එකපාරට හොදලා ළඟට කරගත්තාම හරිම ලේසි. එතකොට උයන එක එපා වෙන්නේ නැහැ. ඇත්තටම අද විශේෂයෙන් ලොකුවට දෙයක් උයන්නේ නැහැ. මොකද අද අපිට ඕන කරලා තියෙන්නේ අපිට උදළු ගාන්න ඉතුරු වෙච්ච තැන් උදළු ගාලා ඉවර කරලා පැල ටිකක් තියෙනවා ඒ ටික හිටවලා මොනවා හරි තව එළවලු වැට ටිකක් හිටව ගන්න. ඉතින් ඒක නිසා අද ඉක්මනට පුළුවන් තරම් ඉක්මනටම උයා ගන්න ඕනේ. මේ තුන පහදාන පෙට්ටිය මං අලුතෙන්ම හදාගත්තේ මෙහි ඉන්න මාමා කෙනෙක්ට කියලා. කලින් මං පේජ් එකකින් මේ වගේ පෙට්ටියක් ගෙනාවා. ඒකේ යටට ගහලා තිබ්බ බෝඩ් එකක්. ඒක මගේ අතින් වතුර ගිහිල්ලා ඒක දිරලා ගියා. ඉතින් මම මේ මාමට කියලා තනිකර ලීයෙන්ම මට ඕන විදිහට තුන පහ පෙට්ටියක් හදාගත්තා. ගොඩාක් යාළුවෝ මගෙන් මේ තුන පහ පෙට්ටිය ඉල්ලලා තිබුණානේ. ඉතින් මං ඒ මාමට කියලා තුන පහ පෙට්ටි 15ක් විතර හදාගත්තා. ඒකෙන් දැන් 10ක් විතරම ඉවර වෙලා තියෙන්නේ. ඉතින් තව 5ක් විතර තියෙනවා. ඕන කෙනෙක් ඉන්නවා නම් මට මෙසේජ් එකක් දාන්න. හැබැයි ආයේ මේ මාමා මේ පෙට්ටි හදන්න නැහැයි කියලා කිව්වා. ඉතින් 5 දෙනෙකුට විතරයි තියෙන්නේ. හැබැයි ඔයාලට පුළුවන් මේ පෙට්ටිය කාට හරි පෙන්නලා, ඒ කියන්නේ වඩු වැඩ දාන්න කෙනෙකුට පෙන්නලා එයාලට කියලා මේක හදාගන්න. මේකේ ලොකු දෙයක් කරන්න නැහැ.
හැබැයි ඉතින් හොඳට ලීයෙන්ම හදාගන්න යටට බෝඩ් දැම්මොත් අර වතුර ගිහිල්ලා ඒක ටක් ගාලා දිරලා යනවා. ඊට පස්සේ ඒ තෙතමනේ අර ඇතුලේ තියෙන පොඩි පොඩි පෙට්ටි වලටත් ගියාට පස්සේ තුන පහ ටික පුස්කන්නත් බලනවා ඒ පෙට්ටිත් දිරනවා. बोताल वाले तीन वाट वाडा तुन पह पेटी तुन पह दाने का हरीम लेसी मुखद आवाशिक टटंगल अभी दागन पुलवाण हेबिंग अर गोटाग्म स्वाभाविक दयाग्नि ममनाकरा पोईल पेपर्स टीका कटरता हेम दम हम तुन पहाटिक गोटाक नैव गोडा कल तीयागन पुलवा අද මම මඤ්ඤොක්ක ටිකක් කිරට හදලා වැව් මාළු ටිකක් හදලා ගොටුකොළ සම්බෝලයක් විතරයි හදන්නේ. වැව් මාළු ටිකත් බදින්න කපලා තිබ්බ වැව් මාළු ටිකක් ඒත් ඉතින් මේකට ගැලපෙන්නේ වැව් මාළු මිරිසට හදලානේ. ඒ නිසා ඉතින් මම මිරිසටම හදා ගන්නවා. දැම්මම ලෑස්ති වෙන්නේ ගාගත්ත පොල් ටික මිරික ගන්න. ඉතින් අතිම්ම මිරිකලා අතිම්ම පෙරලා ගන්න තමයි හදන්නේ. මේක මං ඇත්තටම පුරුදු වෙන්න කරන්නේ. මොකද මට ආසයි ඒක පුරුදු වෙන්න. මොකද ඉස්සර අම්මලා පොල් කිරි මිරිකලා පෙරලා තියෙන අතිම්මලුනේ. එයාලට පොල් කුඩු චුට්ටක්වත් යන්නේ නැති වෙන්නේ කිරි ටික පෙරා ගන්න පුළුවන් වෙලා තියෙනවා. මං අහලා තියෙන විදිහට ඉස්සර අලුතෙන් මනමාලියෙන් ගෙනාවම මේ විදිහට පොල් කිරි පෙරන්න දෙනවලු. ඉතින් පොල් කුඩු අඩුවෙන්ම නැත්තම් පොඩ්ඩක්වත් නැති වෙන්න පෙරාගත්තොත් ඒ මනමාලිගේ අතේ සල්ලි එතකොට අනිත් ඔය දීපල එහෙම රැඳෙනවයි කියනවා. අනේ මන්ද ඉති. මට නම් ඉතින් එවෙලෙම ගලවගත්ත මඤ්ඤොක්ක ටිකක් මේ වගේ කිරට හදාගත්තාම ඒකත් එක්කම බත් කන්න පුළුවන්. වැඩි වැඩ දාන්න නැතුව හදපු වැව් මාළු එකත් රසයට තිබුණා.
දැන් මම මේ ලෑස්ති වෙන්න ඉක්මනට අපේ ගොටුකොළ සම්බෝලේ හදා ගන්න. බොරු කියන්න ඕනේ නැ මේ කැත්තෙන්නම් මේ කොළ ලියන එක මට ටිකක් අමාරුයි මොකද ලෑල්ලට මං හුරු වෙලා තියෙන්නේ හැබැයි ඉතින් මම මේක පුරුදු වෙන ගමන් ඉන්නේ දැන් නම් ඉස්සරට වඩා ගොඩාක් පුළුවන් කොහොමත් ඉතින් අපි ජීවිතේ හැම දෙයකටම පුරුදු වෙලා ඉන්න තරමට අපිට හොඳයි මොකද අපි දන්නේ නැහැනේ ඉස්සරහට මොනවද වෙන්නේ කියලා මේ වෙලාව වෙනකොට නම් නන්දුට ගොඩාක් බඩගිනී කියලා කිව්වා මොකද මම මේ වැඩ ටික කරනකම් නන්දු අර ඉතුරු වෙලා තිබ්බ වල් පැල ටික උදුළු ගෑවා මොකද එතකොට වැඩ ටික ඔක්කොම ඉවරයි අපිට පුළුවන් පැල හිටවන්න ඒ නිසා මං කරේ නන්දුට බත් බෙදලා දුන්නා මම ටිකක් හවස් වෙලා තමයි කෑම කෑවේ ඔයාලට පේනවද ඕලු හාල් දැම්මයි කියලා ගානක්වත් නැහැ. අපි නොදැනීම ධාන්‍ය වර්ග කන්න නියම ක්‍රමයක් තමයි මේක. නන්දුට කන්න දීලා එයාට ඒ වැඩ ටික කර කර ඉන්න කියලා මම චුට්ටක් ගෙදර ගියා අවශ්‍ය වැඩ ටිකක් තිබ්බ කරගෙන මම පොඩ්ඩක් රෙස්ට් කරලා ආවා බුරු කියන්න ඕනේ අද මට පොඩි මහන්සියක් දැනුණා ඊට පස්සේ මේ හවස දැන් පැල හිටවන්න ලඟ වෙලා තමයි තියෙන්නේ ඊට කලින් අපි බලමු දැනට මොනවද අපේ කොරටු ඉතුරු වෙලා තියෙන්නේ කියලා මෙන්න මේ කහ බතල ටිකක් තිබුණා එතකොට බටු ටිකක් තිබුණා රතු බතල ටිකක් තිබුණා එතකොට ගොටුකොළ තිබ්බට වගේ දේවල් ටිකක් විතරයි මේ වෙනකොට අපේ කොරටුවේ ඉතුරු වෙලා තිබුණේ මොකද නියඟේ නිසා අපිට ගොඩාක් පැල ඇත්තටම නැති වුණා මින්දි නංගි නම් අපේ ලොකු වැඩකින්නේ එයාට වෙච්ච වැඩේ මං ඔයාලට හිමීට කියන්නම්කෝ ඔන්න ඔයාලා බලා ගන්නකෝ දැනට ඒ කියන්නේ පැල හිටවන්න කලින් අපේ කොරටුව මේ විදිහට තමයි අපි අස්පස් කරගත්තේ තව මාස 3ක් විතර යනකොට ඔයාලා බලන්නකෝ අපේ කොරටුවේ තියෙන ලස්සන අපේ මින්දි නංගිට මොකද දන්නවද උනේ මමයි මින්දි කොරටුවට ගේට්ටු වරන් එනකොටම කටුසෙක් එකපාරට මෙන්න මේ ගල් ගොඩස්සට දිව්වා දැන් ඉතින් මින්දි එයාව හොය හොය ඉන්න එක තමයි කරන්නේ ඇත්තටම එයා පැය දෙකක් විතර කටුස්සවම හෙව්වා කතා කරාට එයා ආවෙම නැහැ ඉතින් මොකද කරන්නේ එයා අන්තිමේදී එයා කටුසට නැට්ට වනන්නත් ගත්තා ඒ කියන්නේ යාළු කරගන්න පුළුවන්ද කියලා බලන්න ඇත්තටම ඉතින් මින්දි නංගි තාම පොඩීනේ එයා සැරයි වගේම හරි හුරතයි ඉතින් මින්දි එන්නෙම නැති නිසා මම මගේ වැඩ පටන් ගත්තා අපි මේ පාත්ති වලට පොහොර දාලා තමයි තියන්නේ කියන්නේ කොම්පෝස්ට් පොහොර ඉතින් මම දැන් මේ ලෑස්ති වෙන්නේ මාළු මිරිස් පැල ටික හිටව ගන්න වැඩි පැල ප්‍රමාණයක් නැහැ මාළු මිරිස් පැල 12ක් තිබුණේ ඒ 12 පැල දෙකක් එක ගානේ මම හිටෙව්වා
මේ ලොකු පාත්තිය අපි පැත්තක මාළු මිරිස් වගේම අමු මිරිසුත් පැල කරන්න තමයි ලෑස්ති වෙලා ඉන්නේ. නන්දනී මමයි දෙන්නම මේ වගාවලට ගොඩාක් ආස නිසා අපිට පුළුවන් වෙලා තියෙනවා අපේ කොරටුව ගොඩාක් හොඳට පවත්වාගෙන යන්න. වෙලාවට වැස්ස ලැබිලා මේ විදිහටම හොඳට දේශගුණයේ තිබුණොත් මේ පුංචි පැල ලොකු වෙන්නේ අපේ ඇස් පනා පිටමයි. දැන් මේ ලෑස්ති වෙන්නේ තක්කඩි පැල ටික හිටව ගන්න. පාත්තියක් හදනකොට පාත්තිය වගේම පාත්තිය වටේට වතුර බැහැලා යන කාණු ටිකත් හරියට හදා ගන්න ඕනේ. නැත්තම් ඉතින් මේ වැස වැඩි වෙලා වතුර එහෙම පාත්තියට ආවොත් මුල් කුණු වෙලා පැල ටික මැරෙන්න බලනවා. පසේ කොච්චර තෙතමනේ තිබුණත් පැලයක් හිටවපු ගමන් වතුර දාන්න ඕනේ. එතකොටයි පැලේ හොඳට මුල් අල්ලන්නේ. අයියෝ මේ මින්දි අපි වැඩි ඉවර වෙන්නත් වෙනවා. එයා තාමත් කටුස්ස හොයනවා. මං දැන් ආයුධ ටික තියන්න යනකොටයි දැක්කේ ඒ කටුස්ස මැටි කුස්සියේ පිටිපස්සේ තියෙන දර ගොඩේ හිටියා. මින්දිට හොරෙන් කටුස්ස ගිහිල්ලා මින්දි ඒක දන්නේ නැහැ තාමත් එයා කටුස්ස එතන හොයනවා. ඉඩෝරේට හැම පැලයක්ම මැරෙtti මෙන්න මෙයා වගේ දරාගෙන හිටපු ගසුත් ඕන තරම් තිබුණා. මෙන්න මෙයා වගේ පස්සස්සේ හැංගිලා ඉඳලා දැන් ලස්සන්ට මල් පිපිච්ච ගසුත් ඕන තරම් තිබුණා. හරියට අපි හැමෝගෙම ජීවිත වගේ. දැන් ලෑස්ති වෙන්නේ අපි වට්ටක් අයට ටික පැල කරගන්න. එක වලට කීපයක්ම දැම්ම මොකද මට එච්චර ෂුවර් නැහැ. එකක් දෙකක් හරි පැලවෙයිනේ. අද අපි ලොකු වට්ටක වගේම ඩුබායි වට්ටක්වත් දාගන්නවා. මේ තියෙන පඳුරු බෝංචි අද අපි බෝංචි ටිකත් මේ එකම දාගන්නවා. මින්ඩි මින්ඩි කටුස ඇල්ලුවේ නෑ. කෝ යාළුවා ඔයාගේ කටුස යාළුවා කෝ? මින්ඩි මැනික මින්ඩි මැනික දැන්නම් හොඳටම හවස් වෙලා නන්දට මං කිව්වා ගෙදරට ගිහිල්ලා මට හොඳ කිරිත එකක් හදාගෙන ඉන්න කියලා. මං එතකන් අහස දිහා බලාගෙන ඉන්නවා. අහසේ වලාකුරු හරි ලස්සනයි අද. මැටි කුස්සියේ බිම ඉඳගත්තහම හරි ලස්සනයි හවසට. ඇත්තටම මෙතනට ලාවට විතර හිර බැහැගෙන යන සන්සෙට් එකක් පේනවා. මේ වෙලාව වෙනකොට රැහැයියොත් හිමීට හිමීට කෑ ගහන්න පටන්ගෙන. ඒගොල්ලෝ කියන්නේ මට ඉක්මනට ගෙදර යන්න කියලා. එහෙනම් ඉතින් නන්දුගේ රස තේයිකත් බීලා මං ගෙදර යනවා. මං ආයෙත් සඳුදට එනවා. ඔයාලා හැමෝම පරිස්සමෙන් සතුටින් ඉන්න. ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි.